දුවලපුතාලා අදත් සිංහල මැස්කයිට් YouTube චැනලකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මූලික ගණිතය පාඩම් මාලාවේ දෙවෙනි කොටස වෙන සංඛ්‍යා විහිදුවා ලිවීම කියන පාඩම සම්බන්ධයෙන්. එහෙනම් අපි බලමු මේ සංඛ්‍යා විහිදුවා ලිවීම කියන එක කොහොමද සිදු කරන්නේ. ඒ වගේම දුවලපුතාලට මේකෙදි විහිදුවා ලියන්න ඉගෙන ගන්න කලින් මේ වීඩියෝ එකේ පළවෙනි කොටස එහෙම නැත්නම් ස්ථානීය අගය පිළිබඳව මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඕගලන්ට පුළුවන් ඒ වීඩියෝ එක බලලා අවබෝධයක් ලබා ගන්න. මම ඒකට අදාළ ලින්ක් එක පහතින් යොදලා තියෙනවා. ඕගලන්ට ඒක බලන්නත් පුළුවන්. ඒ වගේම දැන් අපි බලමු කොහොමද මේ සංඛ්‍යා විහිදුවා ලිවීම කරන්නේ කියලා. දැන් මම 32 සහ 59 කියලා සංඛ්‍යා දෙකක් ලබාගෙන තිනවා. මේ සංඛ්‍යා දෙකේම ඉලක්කම් දෙක බැගින් තියෙනවා. එතකොට අපි මේ ඉලක්කම් ගැන කතා කරොත් එහෙම මේ දෙක කියන ඉලක්කම් පිටලා තියෙන්නේ එක ස්ථානය කියන ස්ථානේ. වගේම 3 කියන එක මේ පිටලා තියෙන්නේ දස ස්ථානය කියන ස්ථානේ. නම් දුවලපුතාලට කලින් වීඩියෝ එකේදී මම ගණ කරාමු ඇසිරුණොත් මේක කියලා දුන්නා. ඉතින් එහෙනම් මං ගණ කරාමු නිරූපණයට යන්නේ නැහැ. අපි කෙලින්ම අපි බලමු කොහොමද මේ සංඛ්‍යාව විහිදුවා ලිවීම සිදු කරන්නේ කියලා. නම් මෙතන තියෙනවා අපිට 10 ඒවා 3ක්, ඒ වගේම ඒකට එකතු වෙලා තියෙනවා 1 ඒවා 2ක්. එහෙනම් අපි මේක සුළු කරොත් එහෙම 10 ඒවා 3ක් කියන්නේ 30යි, ඒ වගේම 1 ඒවා 2ක් කියන්නේ 2යි. එහෙනම් මේ 32 කියන සංඛ්‍යාව අපි විහිදුවලා ලියනවා නම් අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට 30 එකතු කිරීම 2 කියලා. මම දැන් 59 කියන සංඛ්‍යාවත් අන්න ඒ විදිහට ලියන්නම්. අපිට මේ පියවර නැතුව මම කෙලින්ම ඔගොල්ලෝ එක්ක මෙන්න මේ පියවරින් කෙලින්ම ලියලා පෙන්නන්නම්. එහෙනම් මෙතන දැන් අපි බැලුවොත් එහෙම අපි බලමු එක ස්ථානයක් තියෙනවා. අපි දස ස්ථානයෙන් පටන් ගන්න බලමු. දස ස්ථානේ නම් 5යි. ඒ කියන්නේ 10 ඒවා 5ක්. ඒ කියන්නේ අපිට මෙතන තියෙන අගය 50 කියලා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ 1 ඒවා නම් 9ක් තියෙනවා. මතක තියා ගන්න. එකතු කිරීම ලකුණු අනිවාර්යෙන්ම යොදලා අපිට පුළුවන් 9 කියලා ලියා ගන්න. මම මේ විදිහටම දැන් පාවිච්චි කරන්න සංඛ්‍යා 3ක්, ඒ කියන්නේ සංඛ්‍යාව පාවිච්චි කරන ඉලක්කම් 3ක් සහිත. මම දැන් ලියනවා 123 කියන සංඛ්‍යාව. දැන් අපි 23 කියලා තියෙනවා නම් ලියන්න දැන් මේ විදිහ ඔයගොල්ලෝ දන්නවා. දැන් මෙතනදී අපිට අලුත් ස්ථානීය අගයක් අපි ඉගෙන ගත්තා. සිය ස්ථානේ නම් 100 ඒවා 1යි තියෙන්නේ. එහෙනම් 100 ඒවා 1ක් කියන්නේ කොහොමත් 100ම තමයි. එහෙනම් 100 කියලා ලියා ගන්නවා. ඊට පස්සේ දස ස්ථානය 10 ඒවා 2ක් තියෙනවා. එහෙනම් 10 ඒවා 2ක් කියන්නේ 20යි, 1 ඒවා 3ක් කියන්නේ 3යි. එහෙනම් මෙන්න මේ විදිහට අපිට ලියා ගන්න පුළුවන්. 100 එකතු කිරීම 20 එකතු කිරීම 3, මෙන්න මේ විදිහට තමයි 123 කියන සංඛ්‍යාව අපි විහිදුවලා ලියනවා නම් අපිට මේ විදිහට ලියන්න පුළුවන්. අපි බලමු දැන් සංඛ්‍යා ගැන ඉස්සරහටත් කතා කරලා ඉලක්කම් 4ක් තියෙන සංඛ්‍යා සහ ඉලක්කම් 5ක් තියෙන සංඛ්‍යා කොහොමද විහිදුවා ලියන්නේ කියලා. මම දැන් මෙතන පළවෙනි සංඛ්‍යා විදිහට 6753 අපි ඉන්නේ සංඛ්‍යාව යොදාගෙන තියෙන්නේ. දැන් මෙතන ඉලක්කම් 4ක් තියෙනවා. මේ ඉලක්කම් 4ෙන් අපි දැන් මේ වෙද්දී ඉලක්කම් 3ක් කොහොමද විහිදුවා ලියන්නේ කියලා ඉගෙනගෙන තියෙනවා. 4වෙනි සංඛ්‍යාවේ කියන්නේ යා ඉන්නේ 10 ස්ථානේ. මේ 10 ස්ථානෙට ආйти වටිනාකම ගැන 10 ගොඩවල් 6ක් තියෙනවා කියන එකයි මෙතන නිරූපණය වෙන්නේ. එහෙනම් 10 ගොඩවල් 6ක් කියද්දී අපිට ලියන්න පුළුවන් 6000යි කියලා. නං 6000 මෙතන තියෙනවා 100 ගොඩවල්, මෙතන 100 ස්ථානේ නිසා 100 ගොඩවල් 7ක් තියෙනවා. අපිට ඒක ලියා ගන්න පුළුවන් 700යි කියලා. ඊළඟට තියෙන්නේ 5 කියන සංඛ්‍යාව. එයා ඉන්නේ දස ස්ථානේ. දස ස්ථානේදී 10 ගොඩවල් ගාන ගැන කියන්නේ. එහෙනම් මේ 5 කියන්නේ 10 ගොඩවල් 5ක්. 10 ගොඩවල් 5ක් කියන්නේ 50ක් කියලා නිරූපණය කරන්න පුළුවන්. අපිට අවසාන විදිහට 3 කියන සංඛ්‍යාව එයා ඉන්නේ එක ස්ථානේ. එහෙනම් 1 ගොඩවල් 3ක් කියන එක 1 ගොඩවල් 3ක් කියන්නේ 1 තුන් පාරක් එකතු කරා කියන අදහසක් තියෙනවා. එහෙනම් අපි 3යි කියලා ලියා ගන්න පුළුවන්. නම් දැන් මං එනවා, දැන් මං හිතනවා ඕගලන්ට ඉස්සලා මේක ගැන තේරුණා කියලා. දැන් මං එනවා අපි ඉලක්කම් 5ක් තියෙන මේ සංඛ්‍යාවට අපි මේ සංඛ්‍යාව කියවන්නේ 53124 කියලා. 53124.
දැන් මෙතනට වෙද්දි අපි මේ හතරක් ඉලක්කම් හතරක් වෙනකන් නිරූපණය ගැන දන්නවා, විහිදුවල් වීම ගැනත් දන්නවා. දැන් මේ පහ කියන සංඛ්‍යාව අයිති වෙන්නේ දස දහස් ස්ථානය කියන එකට. නං එතන ස්ථානීය යගේ වෙන්නේ දස දහස. දස දහස් කියන්නේ මෙන්න මේක අපිට ඉලක්කම් 1 සහ බිංදු මේ විදිහට හතරක් යෙදුවාම අපි දස දහස කියනවා. එහෙනම් මේ දස දහස් ස්ථානයට තමයි අයිති වෙන්නේ. නම් මෙතන තියෙනවා 10,000 ගොඩවල් පහක්. එහෙනම් අපි පළවෙනි එක නිරූපණය කරමු. 50,000 කියලා ඔයගලන්ට නිරූපණය කරන්න පුළුවන්. 10,000 ගොඩවල් පහක් 50,000. ඊටසේ 3 කියන සංඛ්‍යාවේ ඉන්නේ දහස් ස්ථානේ. එතන තියෙන්නේ 10,000 ගොඩවල්. 10,000 ගොඩවල් 3ක් අපි කියනවා 3,000ක් කියලා. ඊට පස්සේ අපිට හම්බෙනවා C 3000යි. අපි ඊළඟට ලියමු CE ගොඩවල් ගන්න. මේ CE ගොඩවල් 1යි තියෙන්නේ. එහෙනම් CE ගොඩවල් 1ක් කියන්නේ අපි කියනවා CI කියලා. ඊට පස්සේ ගත්තොත් දැන් එනවා අපිට මෙතන දස ස්ථානය. දස ස්ථානය කියන්නේ 10 ගොඩවල් ගන්න. 10 ගොඩවල් 2ක් කියන්නේ 20යි. එහෙනම් අපිට මේ විදිහට 20 කියන එක ලියා ගන්න පුළුවන්. අන්තිමට අපිට එක ස්ථානය එනවා. එහෙනම් අපි එක කෙලින්ම අපිට හතර විදිහට ලියා ගන්න පුළුවන්. දැන් මං හිතන්නේ දුවල පුතාලට මේ විදිහට සංඛ්‍යා විහිදුවා ලිවීම පිළිබඳව මූලික අවබෝධය ලැබෙන්නේ නැති කියලා මං හිතනවා. ඒ වගේම ස්ථානීය අගයන් පිළිබඳවත් ඔයගලන්ට දැනුම ලැබිලා නැත්නම් ඔයගලන්ට ගැටලු තියෙනවා නම් මගේ කලින් වීඩියෝ එක බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ මූලික ගණිතය කියන පාඩම් මාලාවත් එක්ක ඔගලන්ට ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟට මේ සංඛ්‍යාවල මූලික ගණිත කර්ම පිළිබඳව ඉගෙන ගන්න මම ඔගලන්ට හැඳින්වීමක් කරනවා. එහෙනම් අපි දිගටම අපි channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම අලුත් වීඩියෝස් ඔගලන්ට ලබා ගන්න channel එකට subscribe කරන්න කියලාත් මම ආදරයෙන් මතක් කරනවා. අලුත්ම වීඩියෝ ඔගලන්ට ලබා ගන්න පහතින් තියෙන bell button එකත් click කරන්න. එහෙනම් ඔයගලන්ට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම තිෂානි. දැන් මේ පාඩමත් එක්ක එකතු වෙලා හිටිය දුවර පුතාලට දැන් මේ පාඩම සරලව වැටහෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් අපිත් එක්ක දිගටම එකතු වෙලා මේ ගණිත විෂයට ගොඩක් ආදරය කරලා ගණිත විෂය ඔයගලන්ට පහසුම විෂයක් බවට පත් කරගන්න දිගටම සිංහල maths guide YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම නැවතත් මතක් කරනවා. ඒ වගේම ඔයගලන්ට අලුත්ම වීඩියෝ ඔගලන් ගාවටම ගෙන්න ගන්න පල්ලෙහැන් තියෙන subscribe button එක click කරලා ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් දුවල පුතාලගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔගලන්ට මේ පාඩම හා ඊට අදාළ ගණිත ගැටලු නැත්නම් වීඩියෝ එකක් මම ඔගලන්ට දැනුම ලබා ගන්න තවත් විෂයපතයක් සම්බන්ධයෙන් අවශ්‍ය නම් ගණිතයට අදාළ ගැටලු පල්ලෙහැන් කමෙන්ට් කරන්න කියලාත් මම මතක් කරනවා. ඒ වගේම මේ වීඩියෝ එකට අදාළ ඔයගලන්ට ගණිත ගැටලු තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න මම ඔයගලන්ට ආදරයෙන් මතක් කරනවා. එහෙනම් සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.